පසුගිය සතියේ හෝමාගම මූලිකරෝහලේ ඉස්ලාම් භක්තික වෛද්‍යවරියක ඇඳුම නිසා ඉල්ලාසූ පුවතක් වාර්තා විය. හෝමාගම මූලිකරෝහලේ සේවය කරමින් සිටි ඇගේ මුහුණු ආවරණය වන නිකාබ් ඇඳුම රෝගීන්ගේ ඉල්ලීම පරිදි බලධාරීන් විසින් තහනම් කිරීම නිසා ඇය ඊට අකමැතිව සේවයෙන් ඉල්ලාසූ බව වාර්තා වූ අතර මේ වන විට ඇය ගැන වැඩිපුර තොරතුරු අනාවරණය වී තිබෙනවා. හෝමාගම රෝහල්ට නිකාබේ පැන්ද සේවයට වාර්තා කර බාහිර ප්‍රතිකාරයකකයේ ඇය සේවය කරමින් සිටි බව පැවසෙන අතර එම අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පළ කර තිබුණි. මේ හේතුවෙන් රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා මුහුණු ආවරණය රහිතව සේවයට පැමිණෙන ලෙස කළ දැනුම් දීමගේ කනස්සල්ලට හේතු වී ඇති අතර එම නියෝගයෙන් පසු ඇය සේවයට වාර්තා නොකර සිට අවසානී වෘත්තියෙන් ඉවත්වීමට තීරණය කර ඉල්ලාස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරයාට යොමු කර තිබුණි. රෝගීන් විරුද්ධ වූ අවස්ථාවේ වෛද්‍යවරිය මෙන්ම ඇගේ පියාද කාර්යයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව වෛද්‍ය අධිකාරීවරයා දන්වා ඇත. මින් පසුව වෛද්‍යවරිය පියා සමග ඒ ගැන තර්ක කර ඇති බවද වාර්තා වන අතර පසුව රෝහලෙන් පිටව ගොස් ඇත. මෙම පිටව යාමෙන් පසු වෛද්‍යවරිය කිසිදු දැනුම් දීමකින් තොරව මැයි මස දෙවනදින් දක්වා රාජකාරියට වාර්තා කර නොමැති අය එදින දුරකථන ඇමතුමක් ලබා දී තමන් අසනීප තත්වයකින් පෙළෙන බව දැනුම් දී තිබෙනවා. මින් පසුව අදාළ වෛද්‍යවරිය සිය වෘත්තියෙන් ඉල්ලාස්වීම දක්වමින් හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ හෙට්ටිආරච්චි වෙත ලිපියක් යොමු කර තිබුණි. මහරගම් ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම වෛද්‍යවරියට වයස අවුරුදු 30කි. මෙය තාමත් අවිවාහකයි. මෙය හෝමාගම රෝහලේ වැඩබාරගෙන ඇත්තේ 2018 ජනවාරි මාසයේය. මීට පෙර දුෂ්කර රාජකාරියටතේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ රෝහලක සේවය කර තිබුණි. කෙසේ වෙතත් ඇය මෙරට වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබුවෙකු නොවන බව වාර්තා වේ. මෙය වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ පාකිස්තානයේදීය. මෙරට වෛද්‍ය සභාව පැවැත් වූ පරීක්ෂණයෙන් සමත් වීමට හැකිවීම නිසා ඇයව ලංකාවේ වෛද්‍ය සේවයට ඇතුළත් කරගෙන තිබුණි. කෙසේ වෙතත් ඇය මේ වන විට ඉල්ලාස් වී ඇත. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.